ආයිබෝන් සුබ දේශනක් සියලු දෙනාටම අද එක්සත් ජාතික පක්ෂවල සමයේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ වර්තමාන දේශපාලන පාලන සහ රටේ ආර්ථිකය ගැන කතා කරන්න. ඊයේ ජනාධිපතිතුමා මුළු රටටම සුබ ආරංචියක් ගෙනවා. මේ සුබ ආරංචිය හරහා අපිට අලුත් බලාපොරොත්තු ඇති වුණා. අපේ රටේ ආර්ථිකය අලුත් ගමනකට මුල පුරනවා. ඒ නිසා රටේ සෑම අස්සක් මුල්ලක් නැහැරම මේ සම්බන්ධයෙන් කතා බහ ඇති වුණා. සතුටටපත් වුණා. ඉතින් මේ හරහා ඇතිවන සමාජ ආර්ථික බලපෑම විශේෂයෙන් ලංකාවට ඒක විශාල බලපෑමක් වෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම තමයි අපිට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ වගේම මහජන චීන සමූහාණ්ඩුව, චීන අපනය ණය බැංකුව එක්කත් එකඟ වුණා. මොකද අර පැරිස් ක්ලබ් එකේ එක්ක සහ චීනය එක්ක ඒ සියලු ගිවිස එකඟ වීම තුළ අපිට හැකියාව ලැබෙනවා දැන් විදේශ ණයත් ප්‍රතිව්‍යුහගත කරගන්න. ආණ්ඩුව පැත්තෙන් මේක කියනකොට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු හැමතිස්සෙම ඇඟිල්ල දික් කරේ, ඔව් දේශීය ණය නම් කරා, තව විදේශීය ණය නැහැ. දැන් ඔන්න විදේශ ණය දේශීය ණයත් කරා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා සම්මත වෙයි. ඉතින් ඒක විය යුතුයි පාර්ලිමේන්තුව හරහා. එතකොට ඒත් එක්කම රටේ සංවර්ධනයට අවශ්‍ය වන බාධක ටික, ඉදිරි ගමනට අවශ්‍ය බාධක ටික සියල්ලම අවසන් වුණා. ඒ සඳහා තමයි ජනාධිපතිතුමා මේ සුභාරංචිය ඊයේ ගෙනාවේ. ඒ නිසා 2022 සිට අපි ගෙවිය යුතු තිබුණු ණය නොගෙවීම නිසා තමයි මේ රට බංකොලොත්තුනේ. ඒ වගේම තෙල් ගෑස් විදුලි ආහාර බේත් නැතුව මිනිස්සු පාරේ මහා මග ඇද වැටෙtti තමයි විපක්ෂයේ සතුටුනේ. මේ සුභාරංචියත් විපක්ෂයට ආවේ අසුභාරංචියක් විදිහට තමයි ඔවුන් අර්ථ දක්වන්න හැදුවේ. ඔවුන්ගේ පෝස්ටර් වලින් අපි දැක්කේ ඒක. ඒ නිසා ඔවුන් බය වෙලා. දැන් අපිට 2008 වෙද්දී අපේ ඉනෝගේවා හිටියේ ණය වලින් කොටසක් ගෙවන්න හැකියාව ලැබෙනවා. අපි ඒක ගෙවනවා. ඉතිරි ණය ගෙවන්න අපි 2048 වෙනකන් අපිට අවස්ථාව තියෙනවා. ඒ ණය කාල සීමාවත් එක්ක ගෙවා නිම කරන්න. අපිට දැන් සාමාන්‍ය රටක් බවට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. බංකොලොත් නැති රටක් බවට. අපේ බැංකු ණයවර ලිපි විදේශ බැංකු පිළිගන්නවා. අලුතෙන් ජනාධිපති වගේ ජපානයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැඩ පටන් ගන්නවා. ඉතිරි සංවර්ධන වැඩ කටයුතුත් පටන් ගන්නවා. ඒ නිසා මේක ලංකා ඉතිහාසයේ අමරණීය සිද්ධියක්. මෙච්චර ඉක්මනට වැටුණු රටක් ගොඩේම. ඒක තමයි ප්‍රධානම කාරණය. තව ජනාධිපතිතුමා පත් වෙලා අවුරුදු දෙකකුත් නැහැ. ඒ නිසා ඒ අවුරුදු දෙක වෙන්න ලබන මාසෙත් තියෙනවා. තව මාසයක් තියෙනවා. ඊටත් කලින් තමයි මේ රට බංකොලොත් භාවයෙන් මිදිලා ලෝකෙ පිළිගන්න රටක් බවට පත් වෙන්නේ. අපි 16 වතාවක් IMF ගියා. හැබැයි ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මා යටතේ IMF යන අවසන් අවස්ථාව මේක අවසන් කරන්න ඕන කියලා. මොකද රාජ්‍ය නායකයා හැටියට, රටේ නායකයා හැටියට ප්‍රථම වතාවට තමයි එතුමා IMF වැඩසටහනත් එක්ක යන්නේ. මොකද ඊට කලින් තිබුණු වැඩසටහන් සියල්ල අඩපණ වුණා. මොකද විපක්ෂය දැන් කියනවා, සමහර අය කියනවා මේ අපි ආවහම මානුෂික මුහුණුවරක් දෙනවලු. අපි අහන්න කැමති මොකද්ද තියෙන අමානුෂික මුහුණුවර මේකේ තියෙන. එතකොට ඒගොල්ලෝ දෙන මානුෂික මුහුණුවර මොකද්ද? තව කයේ නායකලා කියනවා පිටරටවල් වලට ගිහිලා ඡන්දේ හිඟා කරනවා. මං හිතන්නේ එංගලන්ත වෙන්න ඇති ඡන්දේ ඉල්ලන්නේ. එතකොට තවත් රට ඊළඟ සතියේ තව රටකට යයිද දන්නේ නැහැ. එහෙම ගිහිල්ලා ඡන්දේ හිඟා කරලා කියනවා මට බලය දෙන්න කියලා. අපි දැක්කා ඒකේ අර සිංහල භාෂාවත් නැත්තම් සිංහල අයගේ නම් කියා ගන්නවත් බැරි අය තමයි ඇනවුන්ස් කරන්නේ. බොහොම අමාරුවෙන් උච්චාරණය කරනවා දැක්කා මේ. ඉතින් එහෙම අයගෙන් ඡන්දය අරගෙන මේ රට හදන්නවා විදේශ රටවල් වලට ගිහිල්ලා. තව කෙනෙක් අර පාසල් වලට ගිහිල්ලා ළමයින්ට අනවශ්‍ය දේවල් කියමින් සිඟිති සුරතල් නැත්තම් අපි කියනවා ඒකට සිඟිති ආතල් දෙනවා කියලා. එතකොට ඒ නිසා අනේ පව් අසරණ දරුවන්ට දරුවන්ව දේශපාලනයට යොදා ගන්න එපා. පාසල් වලට ගිහිල්ලා ළමයින්ට නොතේරෙන දේවල් කියලා දෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ නොදැනුවත්කම පැහැදිලි වෙනවා. මීට කලින් IMF යනකොට රට බංකොලොත් වෙලා තිබුණ නැහැනේ. කවදාකවත් IMF ප්‍රෝග්‍රෑම් වලට යනකොට රට බංකොලොත් වෙලා තිබුණ නැහැ. මේ පාර අපි IMF එකට ගියේ බංකොලොත් වෙච්ච රටක් විදියට. අපි හැමෝටම අමාරු කාලයක් වුණා. අපිට ගොඩක් දේවල් ඉවසන්න වුණා. ඒ අමාරුකම් ඉවසගෙන තමයි අපි මේ වැඩසටහන සාර්ථක කරගන්නේ. එතකොට
දැන් විපක්ෂය කියනවා ඒගොල්ලෝ IMF එක කොන්දේසි ඔක්කොම වෙනස් කරලා ඔක්කොම ඒ කියන්නේ ආර්ථිකේ කඩා වට්ටනවා කියලා. ඒගොල්ලෝ ආර්ථිකේ නැවත කඩා වැට්ටුවොත් තව අවුරුදු 40කටවත් අය ඔලුස්සන්න බැරි වෙනවා. ඒ නිසා පැහැදිලිවම කියන්නේ මේ ජනාධිතුමා ගත්ත නිවර්දි මාර්ගයේ ඉදිරියට යන්නේ කැරෙන්න අපිට වෙන ක්‍රමයක් නැහැ. මිනිසුන්ගේ අමාරු කාලේ මෙතනින් එහාට ඉවරයි. ඒක අපි ගැරන්ටි කරනවා. අපි මෙතනින් එහාට වැඩි අවධානයක් යොමු කරන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන් වලට, තාක්ෂණය සම්බන්ධ ඉගැන්වීම් වලට, සංචාරක ව්‍යාපාරයේ ධීවර කර්මාන්තය, AI artificial intelligence, data science වගේ දේවල් වැඩියෙන් උගන්නලා වැඩියෙන් ආධාර ලබන තැන් වලටපත් වෙන්න. 2028 වෙද්දී අපි ණයවරව බරෙන් කොටසක් අවසන් කරන්න අපි අනිවාර්යෙන් ඒ අරමුණේ ඉන්නවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ බල ක්‍රීඩාව කරන කණ්ඩායමට ඉල්ලා සිටිනවා රටේ ජනතාවගේ අනාගතය විනාශ කිරීම සඳහා අසුභාරංචි කියමින් මේ රට නොමග යවන්න එපා. සුභාරංචි අරගෙන ඉන්න ජනාධිපතිතුමත් එක්ක හැමෝම එකතු වෙලා මේ රට හදමු කියලා ඉල්ලනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කණ්ඩායම් සමහර කණ්ඩායම් විපක්ෂයේ කණ්ඩායම් සහ ආර්ථික ඔස්තරලා කියනවා මේ බංකුලොත්භාවයෙන් ඉවත් වුණා කියලා රටේ ජනාධිපතිටවත් රටටවත් කියන්න බෑ. ඒක ගණනය කරන ආයතනයේ තියෙනවා, රේටින්ග්ස් බලන ආයතනයේ තියෙනවා. ඒ ආයතන වලින් තමයි කියන්නේ. ඒක දැන් එහෙම ආයතන වලින් සනාථ කරලා තියෙනවා අපි බංකුලොත්භාවයෙන් මිදලා තියෙනවා කියලා. දැන් මට මතක් කරලා කියන්නකෝ, අපි බංකොලොත් කියලා ප්‍රකාශ කරේ කවුද? ඒ ආයතනද ප්‍රකාශ කරේ? අපි ප්‍රකාශ කරේ. මහා බැංකුවේ අධිපතිතුමා තමයි ප්‍රකාශ කරේ අපේ රට බංකොලොත් අපිට ණය ගෙවන්න බැහැ. එතකොට ඒක බංකොලොත් නැහැ කියලා කියන්න ඕනේ රේටින් ආයතනද? අපිම ප්‍රකාශ කරපු එක අපිට දැන් කියන්න පුළුවන් අපි දැන් බංකොලොත් නැහැ, අපිට ණය ගෙවන්න පුළුවන් කියලා. දැන් ඔයා ණයක් ගන්නවා. ඔයාම කියනවා බැංකුවට, අනේ බැංකුවේ මැනේජර් කියනවා ගිහිල්ලා මට මේ ණය කොහොමවත් ගෙවා ගන්න බෑ, මම බැටලා ඉන්නේ, මම බංකලොත් වෙලා ඉන්නේ, මට සහන කාලයක් දෙන්න කියලා. එතකොට ඊට පස්සේ ඔයාට ගෙවන්න පුළුවන් වුණාම ඔයා අවංක කෙනෙක් නම් මොකද කරන්නේ? ඔයා ගිහිල්ලා බැංකුවට කියනවා දැන් මට ගෙවන්න පුළුවන්, මට අවස්ථාව දෙන්න, මට ගොඩ යන්න පුළුවන් කියලා. අන්න ඒකයි උනේ මේ රටේ. එතකොට විපක්ෂයට රේටින්ග්ස් ආයතන, විපක්ෂයේ මදපු රේටින්ග්ස් ආයතන තියෙනවා මේ රටේ. ඒගොල්ලම හදාගෙන තියෙනවා එක එක රිසර්ච් ආයතන. ඒවල කරන්නේ outcome based research. ඒ කියන්නේ මමත් පරීක්ෂකයෙක් හැටියට කියන්නේ මේ. අපි හිතමු ඔයා දෙනවා මෙන්න මේ රිසල්ට් එකට මට පරීක්ෂණයක් කරලා දෙන්න කියලා. ප්‍රතිඵලය දෙනවා. ප්‍රතිඵලයට අනුව තමයි පරීක්ෂණ කරන්නේ ආයතන. අපිට වාද විවාද කරන්න පුළුවන් ඒ ආයතනත් එක්ක ඒගොල්ලෝ පරීක්ෂණ කරපදී. විපක්ෂ නායකතුමාට ඕන විදිහට පරීක්ෂණ කරන ආයතන තියෙනවා. එයා කියනවා මල්ලි මට මෙන්න මේ ප්‍රතිඵලය වුණ මල්ලි මට මේක හදලා දෙන්න. අන්න එහෙමයි පරීක්ෂණ වෙන්නේ. ඒක නෙවෙයි මේකේ වැදගත්කම. දැන් ඔබ දකින්න ඇති ඊයේ ට්විටර් එකට ගියා නම් විදේශ රටවල් වල තානාපතිවරු ට්විට් කරලා තිබුණා. මොකක් සම්බන්ධයෙන්ද? අර ඔෆිෂියල් ක්‍රෙඩිටර් කමිටි, ඒක අර ප්‍රංශයේදී රැස්ුණා. ඒ ප්‍රංශයේදී රැස්ුණ එකෙන් ඒගොල්ලෝ තීරණය කරලා තිබුණා අපිට ණය ප්‍රතිකගත කරන්න අවසර දෙනවා, අපිට දැන් පුළුවන් කියලා. ඒ වගේම ලසාඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් කියන අපි පත් කරගත්ත සමාගම් සහ නීති උපදේශකයනුත් අපිට උපදෙස් දීලා තිබුණා රජයේ විසින් ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා මඟ පාදන ණය ප්‍රතිහුවගත කිරීමේ සැලැස්ම අනුමත කරලා තිබුණා. වැන් අපිට හොඳට යන්න පුළුවන් කියලා. ඒත් එහෙමයි යන්නේ. එහෙම නැතුව විපක්ෂ නායකතුමා විසින් පත් කරගන්නා ළඳ රේටින් ආයතන හරි කවුරු හරි කියන ඒවා නෙමෙයි අපිට අදාළ වෙන්නේ. අපිම කියනවා අපිට දැන් පුළුවන් කියලා. අපිට දැන් පුළුවන් කියන රටක් හැදුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ ආණ්ඩුව. ලෑස්ති මේ ආණ්ඩුව ඉදිරියට තවත් යන්න මේ රට අපිට පුළුවන් රටක් බවට පරිවර්තනය කරගෙන ඉදිරියටම යන්න. දැන් මේ රට බංකොලොත්භාවයට පත් කරපු කොට්ටාෂයම එකම තමයි මේ ජනතාවට යන්න උනේ. එතකොට මේගොල්ලොත් එක්ක ගිහිල්ලා ඉදිරිපත් පස්සේ හදන ආණ්ඩුවකත් මේගොල්ලෝ තියාගත්තොත් කොහොමද ඔබතුමාලා? නෑනේ. මේ රට බංකොලොත් කරපු ප්‍රධාන දෙතුන් තුනා නෑනේ. පළවෙනි කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතුමා නැහැ. එතුමාගේ ආර්ථික උපදේශකයා කවුද? අජිත් නිවාඩ් කබ්‍රාල් එක්කෙනෙක්. තව එක්කෙනෙක් මන්ත්‍රීතුමා ආචාර්ය නාලක් ගොඩේව. ආචාර්ය නාලක් ගොඩේව දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ සජිත් ප්‍රේමදාසෙක්. ඉතින් මේ බංකොලොත් කරපු අය නැහැ මෙතන. ඒතකොට අනිත් අය කියපු දේ ඇහුවේ නැහැ. දැන් ඉන්න ආණ්ඩුවේ ඇමතිවරු කියපු අය ඇහුවේ නැහැ.
කාබනික පොහොර ගේන්න එපා කියලා ඇමතිවරු කිව්වා මේක ඇහුවේ නෑ. ඕක හොඳටම කතා කරපු කෙනෙක් හිටියා. චාමර සම්පත් දසනායක ඇමතිතුම පාර්ලිමේන්තුවෙත් කිව්වා. මං හිටපු ජනාධිපතිතුමාට කිව්වා මේ මෝඩ වැඩේ කරන්න එපා කියලා. නමුත් චාමර තේරුම් දේ චාමර යෝජනා කරපු දේ හිටපු ජනාධිපතිතුමාට තේරුම් ගන්නවා තිර දුන්නේ අර ඔස්තාර්ලා ටික. අර වගේ ප්‍රායෝගිකව දේශපාලනය කරන ගමේ ඉන්න මිනිස්සෙක් හොඳ දැනුමක් තියෙන ප්‍රායෝගිකව කියපු දේවත් ඇහුවේ නෑ. ඉතින් දැන් නාලකරි ගොඩ හේවා දැන් කාටද උපදෙස් දෙන්නේ? සජිත් ප්‍රේමදාසගේ ඉකොනොමික් ඇඩ්වයිසර් වෙලා ඉන්නේ. මේ රට බංකොලොත් කරපු කවුරුත් නැහැ මෙතන. ඉන්නේ දැන් කට්ටියම එකතු වෙලා මේ රට හදන්න පුළුවන් කණ්ඩායම. ජනාධිපතිතුමා සඳහන් කරනවා මේ වැල් පාලමෙන් මේ වඩාගෙන එන දරුවව දැන් හතර පහ පැත්තට අදිනවා කියලා. කවුද මේ අදින්නේ දැන්? ඔය ඉන්නේ විපක්ෂයේ කණ්ඩායමනේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා අර බංකොලොත් උපදෙස් දුන නාලක් ගොඩේවා කියන විදිහට එක පැත්තකට අදිනවා. ඊළඟට කයේනායක මහත්තුරු ටික ගිහිල්ලා රට රටවල් වලට ගිහිල්ලා අනේ මට බලය දෙන්න කියලා බලය ඉල්ලන රට රටවල්. ඈ එතන ඒක තව පැත්තකට අදිනවා. තවත් කණ්ඩායමක් කියනවා මේ තනියම ඡන්දිල්ලන ජනාධිපතිවරු සීන ජනාධිපතිවරු ඉන්නවනේ හැමෝටම. ඉතින් සීන තියෙන්න පුළුවන් නේද? දැන් හීනෙන් බය වෙලා වගේ නැහිරින්න පුළුවන් මං ජනාධිපති වෙනවා ලබන සතිය කියලා තෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් ඉලි බැලි ඉන්නවනේ. ඒගොල්ලෝ කියනවා මටයි හදන්න පුළුවන් මටයි හදන්න පුළුවන්. ඉතින් එවැනි ඉතින් 10-15 දිනක මේක අදිනවා නේ. ඉතින් මේ මේ දවස්වල ඉතින් විවිධ දේශපාලඥයෝ ඉන්නවා. මේ අර රොටි අනුභව කරන දේශපාලඥයෝ ඉන්නවා. ඒ රොටි අනුභව කරනවා සමහර චැනල් එකකින් දායිත් දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ විවිධ දේශපාලඥයෝ ඉන්නා මට මේ හදන්න පුළුවන් රට කියලා. ඉතින් විවිධ අය ජනාධිපතිවරණයට එනවා. ඉතින් ජනාධිපති එනවා කියලා කියනවා. ඒ නිසා බලාගෙන ඉන්න අපිට පුළුවන් කියලා. හැබැයි ඔප්පු කරලා තියෙන්නේ එකම එක්කෙනයි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි මේක ඔප්පු කරලා තියෙන්නේ මට පුළුවන් කියන එක. ඒ නිසා අපි කියන්නේ රනිල්ට ඉඩ දෙමු. මේක ඉදිරියට යන්නම්. අපි කියනවා නෑ, අපි කියනවා එතුමාට ඉදිරිපත් විය යුතුයි කියලා. මොකද එතුමාට මේ සැරේ ගැලවෙන්න රට බේරාගන්න ඉදිරියට යන්න වෙනවා. එතුමාට කවුරු කිව්වත් මේක නවත්තන්න වෙන්නේ නැහැ. එතුමාට මේ අභියෝගය එතුමා මම විශ්වාස කරනවා. මම දන්න දකින්න මම කියෝගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අභියෝගය ගන්නවා. එතුමා තම විතරයි මේක හදන්න පුළුවන්. දැන් විපක්ෂය නම් කියන්නේ කැට තියලා කියනවා ඉල්ලන්නේ. කැට මම දන්නේ මොන කැටද කියලා. අර ඒගොල්ලන්ගේ මහන නොනේ කැටේ විදිය. දැන් ඔබතුමාලගේ ආරංචි සුබයි කියලා ගහපු පෝස්ටර් කැම්පේන් එක කොහොට්ටුවේ උස්සලා තිබ්බයි. ඒක තමයි ආරංචි සුබයි කොහොට්ටුවෙන් අපේ. මම ඒ කියන්නේ ඇහුවා ප්‍රධාන පෙළ ඇමතිවරු කිහිපෙද දෙනෙක්ගෙම කිව්වා නෑ අපි සම්බන්ධයක් නෑ අපි කිසිම දෙයක් දන්නේ නැති පෝස්ටරයක්. ඕක සමහර විට විපක්ෂයේ ඉන්න බංකුලොත් කණ්ඩායමක් ගහ පෝස්ටරයක් වෙන්න පුළුවන්. ඒක ඉතින් එහෙම යොත් කරනෝනේ. ඒකට අයිතිකාරයෙක් හිටියේ නෑ ඒ පෝස්ටරේට. හැබැයි නාමා රාජපක්ෂයේ රැලියක් අපතමින් කීවා මේ අනපනත් වලට අපි අතීස්සුවට හැබැයි වැඩි කැමැත්තකින් නෙමේ අකමැත්තක් තිබ්බා. නමුත් මේ කරගෙන යන්න ඕන හින්දා තමයි ඕන අතීස්සුවේ කියන එක. ඒ කියන්නේ ඕන කැමැත්තෙන් නෙමේ මේ ඔක්කොම සාහනේ. නේද සමහර දේවල් තියෙනවා අපි කැමති නෑනේ. සමහර වෙලාවට දැන් වැට් වැඩි කරන්න එනකොට අපි කැමති වුණේ නැහනේ. කරන්න දෙයක් නැහැ. රටේ ආර්ථිකය හදාගන්න වැඩි කරන්න උනා. විදුලි බලයේ බිල වැඩි කරනවට අපි කැමතිද? නැහැ. කරන දෙයක් නිසා වැඩි කරන්න උනා. අකමැත්තෙන් හරි වැඩි කරන්න උනා. ඒතකොට දැන් අඩු වේගන යනවා. දැන් විදුලි බලයේ 50%කින් බිල අඩු වෙනවා. එතුමා කියන එක සාධාරණයි. මටත් සමහරවල් අපිටත් කියන්නේ අපි කැමැත්තෙන් නෙමෙයි සමහර දේවල් කරේ. මේ රට හදාගන්න හින්දා. 2022 12/31 ඍණ 895ක් බිලියන තිබුණු රට 2023 12/31 ධන බිලියන 52ක් කරන්නේ එහෙම තමයි. ඒ අමාරුකම් දුක් ගැහැට විඳ දරාගෙන කැමති දේවල් කරලා නෙමෙයි. හැබැයි දැන් අපිට පුළුවන් මෙතන ඉඳන් අපිට ටික ඒ වැඩි වුණ දේවල් අඩු කරගෙන දැන් රට තැනකට ඇවිල්ලා තියෙනවා. අපි බංකොලොත් භාවයෙන් මිදිලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් හරි මාර්ගය දැයියන්න. ඔවුන් කියනවා මේ අර්බුදයේ නිර්මාණය කරාදයි කියන සැකයක් ඔවුන්ට තියෙනවා. ඕලිය ඔබතුමාලගේ අර්බුදේ නිර්මාණය කරේ කොට අපි රාජපක්ෂ මහත්තයනේ. වෙන කවුද ඉතින්? ඒක නෑට යන්න උනේ. ඉතින් ඒක පැහැදිලිව රටම දන්නවනේ. එතුමාලත් දන්නවනේ. එතුමාල ආණ්ඩුවේ තියෙනකන් කිව්වනේ ඕක. මේවා කරන්න එපා කියලා. එතුමාට ඇහුම්කන් දෙන්නවත් දුන්නේ නැහනේ. නාලක් ගොඩේ හැව ළඟ ඉඳගෙන ඒ කට්ටිය ළඟ ඉඳගෙන මේක අර වියත්ම කණ්ඩායම දැන් සියලුම අර ඉහළ පත්කිරීම් සියල්ලම සිදුුනේ නාලක් ගොඩේ හැවයි කමිටුවකින්. ඒතොර ඒ ආයතන වලට ඔක්කොම පත් කරේ නාලක් ගොඩේ හැව දන්න කියන අය. ඉතින් එයානේ පරීක්ෂා කළ බල ඒ හැමදේටම උපදෙස් දුන්නේ යානේ. එහෙනම් මේ රට බංකොලොත් වෙන්න, මේ රට කඩා වැටෙන්න සියලු ආර්ථික උපදෙස් දුන්නේ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නාලගොඩේ හේවායතුළු කණ්ඩායම දැන් ඒ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්මයාට උපදෙස් දෙනවා. ඉතින් හොඳයි, බොහොම හොඳයි. දැන් ජනාධිපතිතුමාගේ කතාව යද්දිම මේ අනුර කුමාර මහත්මයා නුවර මේ රැලියේදී කියනවා. එතකොට ඒ රැලියේදී එතුමා අනිත් පැත්තටම කියනවා මේ ණය වලින් වැඩිපුරම ආරන්තිප 2015 ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට එයා ගත්ත ණය උන් මේ එයාම මේවා කරලා ඉවරලා දැන් ඒගොල්ලෝ සතුට වෙනවා කියලා. නෑ බෑ, මේක මම කිවිප වතාවක් කියලා දෙන්න. බොරුව මේ මම මේ කිව්ව එකයි. මෙන්න මේ 2024 World Economic Forum එක වාර්තා කරනවා Global Risk Report එකක්. ඒ report එකේ කියන කාරණා ප්‍රධාන 10ක් තියෙනවා. අපිට තියෙන අභියෝග පළවෙනි අභියෝගය තමයි extreme weather. දෙවෙනි එක තමයි බොරුව සමාජගත කිරීම. ඒක මේ අපිට තරම් බලපාන එකක් නෙමෙයි. World Economic Forum ලෝකෙටම බලපාන misinformation and disinformation boru saha vikurti kanlada thupuwak meka thamai lokum prashne etoda anru kumarla karanne boru saha vikurti kanlada puwak mokadda eigulla kiyanne den kiyenawa 2005 len passe ekata o wedi pura gat ai gatte 2009 yudde dinuwata passe me rate 2010 indan sangwardhana katayutu walata naya gatta loki ratawal udaw kara e hama nayakama grace period ekak thiyenawa man danne anru kumar iten එයාම කියනවනේ කරපු රස්සාව ඉඳලා හිටලා ටියුෂන් කරා කියන එකයි. අර තඹුත් ඒකම ඉඳන් එයාගේ ස්ටේෂන් එක ගාව ඉඳන් ගෙදර ඉඳන් කෝච්චිය නැගලා තොපි සිකරටු ඉලක්කා කියලා. ඕකනේ එයා කියන්නේ. ඉතින් එයාට ඉතින් අත්දැකීම් නැහැ ඇත්ත. ඉතින් අත්දැකීම් නැති මිනිස්සෙකින් බොරුව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනුර කුමාර් කියන්නේ බොරුව තමයි කියන්නේ. ග්‍රේස් පීරියඩ් එකක් කියන්නේ මොකද්ද කියලා එයන් අහන්නකො. ග්‍රේස් පීරියඩ් එකක් කියන්නේ ණය ගත්තාම සහන කාලයක් දෙනවා ණය හා පොලිය නොගෙවා ඉන්න. ඔක්කොම හොඳට ඔයලා බලන්නකො. 2009 පත්තේ ගත්ත ණය 2010 අහමන්නේ හැම අවුරුද්දකම අවුරුදු 5ක සහන කාලයක් දීලා තියෙන අපේ ණය වලට. එතකොට මේ ණය ගෙවන්න උනේ 2015 න් පස්සේ. 2015 න් පස්සේ ගෙවනකොට ඒ ණය ගෙවන්න සහ ආර්ථිකය හදාගන්න අපිට තවත් අවශ්‍ය වුණා තව ආර්ථිකයට වැඩි වැඩියෙන් මුදල් එකතු කරන්න. ඒ සඳහා තමයි ණය ගෙවන්න උනේ. ණය වැඩිපුර ගෙවලා තිබුණේ ඒ 2005 2010 න් පස්සේ ගත්ත ණය හා පොලිය ගෙවන්න. එතන ආණ්ඩුවක් අලුතෙන් පත් වුණාම කලින් ආණ්ඩුවේ ගත්ත හරි හෝ වැරදි තීන්දුව తీරන වලට වග කියනවා. ලෝකේ කිසිම රටක් සාමාන්‍යයෙන් ඔය මම නම් කියන්නේ සමහර රටවල් කීපයක් තුනේ ණය නොගෙවා අර බලහත්කාරයෙන් හිටපු රටවල්. එහෙම රෙන්න අපි ප්‍රජාතන්ත්‍රවාදී රටකට එක් කරන්න බෑ. අනිවාර්යෙන් ණය ගෙවන්න ඕන. ඒක තමයි ඊළඟ ආණ්ඩුවට එන වගකීම. වගකීම පැහැරෙන්න බෑ. ඒක තමයි 2005 න් පස්සේ වගකීම අපි කරේ. අණ්ඩු කුමාරා ඒක වහලා කියනවා නෑ නෑ ගත්ත ප්‍රමාණය වැඩි ගත්තේ මේකෙන් කියලා. ඉතින් ඒක තමයි බොරුව සමාජගත කිරීම. ඉතින් අණ්ඩු කුමාරගේ ආර්ථික ප්‍රතිපත්තිය අදටත් අහන්නකො මොකද්ද කියලා. අදටත් එයා කියන්නේ නෑනේ ආර්ථික ප්‍රතිපත්තියක් අපි මෙහෙමයි හදන්නේ කියලා. කිසිම ක්‍රමයක් නැහැ එයාට. දැන් මේ අවුරුදු 76 ඒගොල්ලන්ගේ මම දැක්කා ලීෆ්ලට් එකක් ගහලා දෙන අවුරුදු 76ක් මේ රට කරා කරපුවයි මොනවත් කරේ නැහැ. ඒතකොට එයා අවුරුදු දෙකක් හිටියන්නේ මේ කෘෂිකර්ම ඇමති වැව් හාරලා අර මෙඩිටි කරන් දාපු කියන්නේ මොනවද කරේ? අඩුව තමයි තඹුත්තේගම වැවවත් හදලා තියෙනවද? ඒගොල්ලොන්ට හම්බුණානේ තිස්සමහරම් ප්‍රාදේශීය බයික ඊළඟ අවුරුද්දේ පෙරදුනේ ඇයි? මොකද හොයන්න ඕනේ. මාන්ත්‍රී දූර ඒගොල්ලන්ට කීයක් ලැබුණාද අර 39ක්ද? 42ක් ලැබුණා. ඊට පස්සේ අද වෙනකොට 3ට බැහැලා තියෙනවා. එහෙමනම් හරි ගරුසරු නිකන් නම්බුකාර දේශපාලනේ දෙනවා නම් ඈ 42 3ට බහිද? මෙයා තමයි අහන්න ඕන ප්‍රශ්න. ආ දැන් අර ලාල්කාන්ත මහත්තයාගේ වීඩියෝ ටික දාන්නද? මං ගාව තියෙන ඔක්කොම වීඩියෝ ටික අර කියන කතා ටික ඔක්කොම ආ අපි ආවොත් මෙහෙමයි කරන්න. ਉਹ අපි මර්ධනය කරනවා. ਉਹ අපි ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තියලා විදුලිය එතන විසන්ධි කරලා තමයි අපි ගැහුවේ. අපි ගැහුවා කියලා එයා කියනවා. මං සමාජයෙන් ඉල්ලනවා එහෙමනම් එහෙම අකර්මණ්‍ය වුණ එහෙම ගෙවල් ගිනි තිබ්බායට පුළුවන් නඩු දාන්න එතුමාට. එතුමා කියනවානේ අපි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා කියලා. සමාජය විනාශ කරා කියලා. එයා එහෙම තමයි ආයේ නැවත කරන්නේ කියලා කියනවානේ. ਉਹ අපි ගහනවා කියලා කියනවානේ. ඉතින් එවැනි අයට මේ රට බාර දෙනවද නැත්නම් මේ හරිපාර යනවද කියන එක තමයි රටේ තියෙන. ඒ කියන්නේ මේ ආරංචි අංග කුමාරට අසුබයි. අන්තිම අසුබයි. හොඳම නෑ. මොකද මේ රට ඈ කේන්දරේ බලව ගන්න හැමතැනම යන්නේ නෑ. ඥානක ගාවට හරි යන්නේ නෑ එතුමාට. ඔය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ගෙනාව විපක්ෂය කොහොම ඇසෙයි? ඉතින් විපක්ෂය බුද්ධිමත් විපක්ෂය ඉන්න අය හරියට ඇසෙරෙයි. අනිත් අය ඉතින් අකෘතඥ විදියට ඇසෙරෙයි රටට. ඒගොල්ලන්ට බල ලෝභයෙන් ඒගොල්ලෝ බල ක්‍රීඩාවේ දෙන්නේ. බල ක්‍රීඩාවේ දෙනකොට ඉතින් ඒකට බල තණ්හාව නිසා අර ඒගොල්ලන්ට පේන්නේ නැහැ මේ කණ්ණාඩි අර. බල තණ්හාව නිසා දාගන්නවනේ කණ්ණාඩියක් අර බොරුව කියන්නේ. ඒතොර පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ.
ඒක තමයි වෙන්නේ ඒගොල්ලන්. සුබ උදෑසනක් සියලුම මාධ්‍ය ආයතන නියෝජනය කරන ඔබ තම වහන්සේලාට. අද දිනේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාව අපි ආරම්භ කරන්නේ ජනාධිපතිතුමාගේ ඊයේ සුභාරංචි විශේෂ ප්‍රකාශයත් සමග. අද දිනේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඒ සුභාරංචියේදී ගොනු වෙලා තිබිච්ච දේවල් කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය කළ පරිදි අපි මීට අවුරුදු දෙකකට දෙකහමාරකට කලින් හිටපු තැනත් අද ඉන්න රටත් ගැන අපි තාමත්ම හොඳින් දැක්කා. මේ රටට ඒ අවස්ථාවේදී අපි දැක්කා එක්තරා කාලෙක අපිට තෙල් නැවක් ගෙන්න ගන්න තෙල් නැව් ඇවිල්ලා ලංකාවේ මුහුදේ සැරිසරමින් ඉන්නවා අපිට ඩොලර් තිබුණ නැහැ ගෙවන්න. අපිට ඒ වගේ අවස්ථාවක් තිබුණු රටක ඉඳලා ඒ වගේම අපි ගෑස් පෝලින් තෙල් පෝලින් ගණනාවක රැඳෙන්න අපිට සිදු වුණා. ඒත් අපිට තෙල් ටික ගෑස් ටික ලබා ගන්න බැරුව තිබුණා. ඒ වගේම විදේශ රටවල්වල ඉන්දියාව විශේෂයෙන්ම ඉන්දියාවේ හිඟන්න තමන්ගේ දවසේ ඉන්කම් එක ලංකාවට එවන්න පටන් ගත්තා. ඒ වගේම ඉන්දියාවේ කඩවල්වල මේ මේ කැට තියන්න ගත්ත ලංකාවට ආධාර කරන්න සල්ලි දෙන්න කියලා. ඒ වගේම අපේ විදේශ රටවල්වල ඉන්න ඥාතීන් නෑදෑයෝ රටට බේත් බඩු කෑම වර්ග එවන්න පටන් ගත්තා. මේ රටේ ඥාතීන් ඉන්න පිටරට ඥාතීන් ඉන්න ජනට ඒතරම් දරුණු තත්ත්වයක තිබුණු රටක් අද මේ මොහොත වෙනකොට ඊයේ ලැබුණු සුභාරංචියත් එක්ක බංගලොත් භාවයෙන් අපි අද මිදිලා ණයවර ලිපියක් ඇරලා රටේ බඩු ආනයනය කරන්න පුළුවන් තත්ත්වෙට මේ රට පත් වුණා. එදා ණයවර ලිපි අරින්න තියා අපිට සම්පූර්ණම කෑෂ් ගෙවුවත් අපිට බඩු නොදෙන තත්ත්වයක් අපි දුන්නේ. ඒ තරම් විශ්වාසය මිදිලා තිබුණා. ඉතින් අද මේ තරම් වේගයෙන් මේ රට මේ තත්ත්වෙට ගෙනාපු නායකයා දිහා බලන්නේ, මේ රට මේ තරම් වේගයෙන් මේ තත්ත්වයට ගෙනාපු මේ රටේ ජනතාවක් දිහාද පිටරටවල් ඉතාමත්ම ධනාත්මක හැඟීමකින් බලනවා. අපිට වෙනදට වඩා තව පිටරටවල් සහයෝගය දෙන්න උත්සාහ කරනවා. මොකද මෙවන් ජාතියක් මෙතරම් වේගකින් නැගිටින්න පුළුවන් නායකයෙක්, මේ නායකයාගේ ඒ දුරදක්නා නුවණ, නායකයාගේ දර්ශනය, නායකයාගේ දැක්ම සහ ඇතුළු සියල්ලක් නිසාද මේ රට අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ බංකොලොත් භාවයෙන් මිදලා නැවතත් අනිකුත් රටවල් සමග තරඟකාරීව ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා අද විපක්ෂයට මේක අසුභාරංචියක්. මේ සුභාරංචිය විපක්ෂයට අසුභාරංචියක්. මොකද අද ඉඳලා විපක්ෂ දේශපාලනේ කරගෙන යන්න විදියක් නැහැ, කියන්න බොරුවක් නැහැ. දැන් බොරු කියලා 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 දවස ගානේ මවාපාලා අද කියන්න බොරුවක් නැතුව යනවා. ඒතොර හැමදාම විපක්ෂ කිව්වේ අදින් ගිය තම මාස 3යි මාස 2යි මාස 2කින් පස්සේ මේවා මුකුත් නැහැ, IMF එක හම්බුණාම කිව්වා දෙක හම්බෙන්නේ නැහැ කියලා, දෙක හම්බුණාම කිව්වා තුන හම්බෙන්නේ නැහැ කියලා. අද සියල්ලක් බැවිලා බංකුලොත් භාවයෙන්ුත් අද එළියට ඇවිල්ලා තියෙනවා. ඒතොර අද මේ රටේ ජනතාව සැදී පැහැදී ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නැවත වරක් මේ රටේ ජනාධිපති කරලා තව අවුරුදු 5කට මේ රටේ පාලනය දෙන්න. ඉතින් මේ කටයුත්ත තමයි අපි ඒ සුභාරංචියත් සමග දැනුම් දුන්නේ. ජනාධිපතිතුමා ඊළඟ ජනාධිපති වෙන්නට අනිවාර්යයෙන්ම අපේක්ෂකෙක් හැටියට තරඟ කරනවා. එතුමාගේ ඒ ජයග්‍රහණය දැන්ටමත් සනිටුහන් වෙලා තියෙන්නේ. අද මුළු මහත් රටේ ජනතාව ඊයේ ලැබුණු ඒ සුභාරංචිය සහ එතුමාගේ ප්‍රකාශත් එක්ක මේ 50% මැද හිටපු වැට උඩ හිටපු ඡන්දදායකව අද අනිවාර්යයෙන්ම අපේ ඡන්දේ පාවිච්චි කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන මතයට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි සුභ ආරංචිය නිකම් මේ වචනෙට විතරක් නෙවෙයි, අද අපි ක්‍රියාදාමයේ ඔප්පු කරලා කළ යුතු දේ මාර්ගවල නිවැරදිව අරගෙන, ඒතකොට අපි 2027-28 වෙනකොට තමයි ණය ගෙවන්න පටන් ගන්න තියෙන්නේ. ඒතකොට ඒ තාක්කල් අපිට ඒ ණය ප්‍රතිව්‍යුහ ගත කරමින් ආයෝජකයෝ ගෙන්නගෙන තවත් මුදල් රටට ගෙනල්ලා අපි අපනයනේ වැඩි කරලා අපි යම් මුල්ලමේ ස්ථාවර තත්ත්වයකට ආවට පස්සේ තමයි අපි මේ ණය ගෙවන්න පටන් ගන්න. ඒක මං හිතන්නේ අපිට ලැබපු විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ ජයග්‍රහණයට හේතුව තමයි වර්තමාන අපේ ජනාධිපතිතුමාගේ තියෙන දූරදර්ශී නායකත්වය කියන එක. ඒ නිසා අපිට වෙන විකල්ප අවශ්‍ය නැහැ, වෙන විකල්ප ගේන්න අවශ්‍ය නැහැ, වෙන විකල්ප ගැන කතා කරන්නවත් අවස්ථාවක් නැහැ. මේ තරම් බලවත් ලෙස අද අපි නැවතත් ජාතියක් හැටියට අපිට ළඟින්න නැගිට හිටින්නට මේ අවස්ථාව සලසලා දුන්නේ මේ ආකාරයෙන්. ඉතින් ඒ නිසා අපි එකින් එක එතුමාගේ ප්‍රකාශ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ සියලුම ප්‍රකාශ ඊයේ දිනේදී රූපවාහිනියෙන් දැක්කා. ඒතොර අද මේ ජනතාවට මේ තරම් සහනයක් ලැබිලා ජනතාව අද තෙල් මිල
ඒවාගේම විදුලි බිල ඒවාගේම ජීවන වියදම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන බව ජනතාව සියලු දෙනාටම දැනෙමින් පවතිනවා. ඉතින් මේ සියල්ලත් එක්ක අද රටේ ජනතාවගේ පෙළ ගැස්ම තියෙන්න ඕන. අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම ජනතාවට ඔක්තෝබර් මාසේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නැවත වරක් මේ ක්‍රමයේ තව අවුරුදු පහක් ඉදිරියට ගෙන යන්න ඒ අවශ්‍ය ඡන්දය අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාවිච්චි කරන්න කියන එක. දැන් ජනාධිපතිතුමා අවසන් වරට කියන්නේ උණුවටේ කතාවේ අසදක් දුන්න තීරණය ඔහු කියලා අන්තර පූර්කයක් කියනවලු යමක් වේ නම් අයිති විය යුතු සුදුස්සාටමේ කියලා. අනිවාර්යයෙන්ම වෙන විකල්ප මට පෙන්නන්න කවුද විකල්ප ඉන්නේ කියලා. අපි විකල්පවලට දීලා කෝඩුකාරීන්ට දීලා පළපුරුදු නැති මිනිස්සුන්ට දීලා අපි තුන් වතාවක් මේ රට විනාශ කරගෙන තියෙනවානේ. අපිට යන්න දෙමුණු ගමන අපි කඩාගෙන තියෙනවානේ. ඉතින් අද අපි ඔය කතා කරන නායකයෝ හරි අපි දන්න දැන් ඉන්නවත් අපිට නම් වශයෙන් නැතත් තුන් හතර දෙනෙක් ඉන්නවනේ මේ ජනාධිපති තරඟට ඉදිරිපත් වෙන. මට එක කරුණක් එක තැනක කියන්න ආවලාට තියෙනවා රනිල් වික්‍රමසිංහට වැඩි සුසුකමක් කියලා. රනිල් වික්‍රමසිංහ කරලා පෙන්නලා අත්දැකීම් බහුලව මේ කටයුත්ත කරන්නේ. අනිත් අය කරන්නම් දෙන්නම් කාසි වලට. ඒතර අපි දෙන්නම් කාසි වලට රට පාවා දීලා තව අවුරුදු එකහමාරකින් නැවතත් අපි ගෝඨාභය යුගයකට යනවාද? නැත්තම් මේ යන ක්‍රමයේ ඉදිරියට තව අවුරුදු පහක් අපි අරගෙන ගිහිල්ලා රට අපි සංවර්ධනය කරන තීරණ අපිට ගන්න තියෙනවා. දැන් ඔබතුමා කිව්වේ මේ කෝඩුකාරයෙකුට දීලත් අමාරු වෙනවා කියලා. කෝඩුකාරයෙකුට දීලා අමාරු වෙනවා. මට නම් වශයෙන් එක්කෙනෙක් පමණන්නේ අතීතයේ තවද මං ආසනේ නම් ප්‍රකාශ නමුත් අපි මෑතම තියෙන අපිට උදාහරණය දේශපාලන වශයෙන් පරිණත භාවයක් නැති කෙනෙකුට ප්‍රාදේශීය සභාවකවත් ඉරිම නැති කෙනෙකුට ඡන්දේ දීලා ජනාධිපති කරලා මේ රටේ වෙච්ච දේ අපි දැක්කනේ. නමුත් අද මේ රටේ අවම වශයෙන් මම දකින්නේ මේ රට ඇතුළත හොඳ කැබිනට් අමති ධූරයක්වත් අගමැති වෙලාවත් අවුරුදු පහකින් නැති කෙනෙකුට මේ රට බාර දුන්නොත් එහෙම වෙන දේ අපි දැක්කා අතීතේ. ඉතින් ඒ නිසා අනාගතයේදීත් ඒක දැක ගන්න අවශ්‍ය නැහැ කියන එක තමයි ජනතාවගේ ප්‍රාර්ථනාව. නෑ ඉතින් ඉන්න අනික් අපේක්ෂකයෝ ප්‍රබල අපේක්ෂකයෝ දෙන්නම කැබිනට් අමති ගන්න දරලා දිනවා. කැබිනට් ඇමතිකෙන් දරලා ඒගොල්ලෝ කරපුවා පිළිබඳව අපි බැලුවොත් එහෙම ඒගොල්ලන්ගේ ඉතිහාසයේ ට්‍රැක් රෙකෝඩ් එක මොනවද තියෙන කරලාද. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන්නේ විශ්වකර්මයෙක් නෙවෙයි. නමුත් එතුමා ජේ ආර් ජයවර්ධන යටතේ, රණසිංහ ප්‍රේමදාස යටතේ, DB විජේතුන්ගේ යටතේ ඇමතිකම් දැරලා අගමැතිකම් දැරලා ඒ පන්නරේ ලැබලා විපක්ෂ නායක හැටියට අවුරුදු ගාණක් ඉඳලා ඒ පන්නරේ ලැබලා තවත් ජනාධිපතිවරු දෙකෙක් යටතේ අගමැති වෙලා ඉඳලා දැන් එතුමා දන්නවා කොයි කොයි තැනද අඩුපාඩු සිදු වෙන්නේ, කොයි තැනටද අපි අඩුවෙන් සිදු වෙන තැනට ප්ලාස්ටරේ දාන්න ඕනේ කියලා. ඉතින් එතුමගෙන් එහාට යන නායකයෙක් ගැන මේ රටේ තව අවුරුදු පහකට අපිට හිතන්න බෑ. දැන් මේ වෙද්දී ඔය සුභාරංචිය කියන වචනේත් නිකන් උපහාසයට ගත්ත පහු ගිය කාලේ. එහෙම තමයි ඉතින් විපක්ෂය හැටිනේ. මේ සුභාරංචිය විපක්ෂයට අසුභාරංචියක්. ඒතකොට මේක ඕන විදිහට යාරාල කරකවන්න පුළුවන්. මේ විපක්ෂයට කවම දාක්වත් එකතැනක කියන්නේ මේ රට මේ විපක්ෂයේ කිසිම කෙනෙක් විපක්ෂයට අදිදි දේශපාලඥයෙකු විපක්ෂයට සහයෝගය දෙන කෙනෙක් එකතැනක කියලා දෙනවද? මේ සීල් දනාම එකතු වෙලා ගහන්න හදන රනිල් වික්‍රමසිංහ පළ තියෙන රුකට ගහලා වට්ටන්න නෙදේ. ඒ කියන්නේ එයාලට ඕන මේ රට දියුණු කරන්නේ රට වට්ටන්න මූණු මාරු කරන්න. ජනාධිපති මම, අගමැති මම කියලා මූණු මාරු කරගෙන මේ ක්‍රමෙම යන්න. මූණු මාරු කරගෙන ඉතින් මේ එයාලම එක හැම දෙනාම කියන්නේ IMF ඕන කියලා. කවුරුත් කියන්නේ IMF එක නැතු යනවා කියලා. නමුත් ඒගොල්ලෝ කියනවා IMF එක එයාලාවත් කොන්ද අපි අදය අභියෝග කරනවා ඕනම තැනට කියලා. හෙට IMF එකත් එක්ක සාකච්ඡා කරලා කියන්නේ මේ ටැක්ස් එක අඩු කරනවා, මේවා අඩු කරනවා, වැට් අඩු කරනවා, මේ කරගෙන IMF එකත් එක්ක ඉදිරියට යනවා කියලා ඕන තැනක අභියෝග කරන හන්නේදාට අපි ඡන්ද දෙනවා. එහෙම කරන්න බෑ. නිකන් කයියවල් විතරයි කයිය ගහගෙන කයිය නායකයෝ ඒ වගේම අනිකුත් නායකයෝ කතාවට දක්ෂයි. කතා කරන්න පුළුවන්. නමුත් කරලා තියෙන්නේ මොනවද, කරන්න පුළුවන් මොනවද කියන අන්න ඒක ඉතිහාසය. කරලා තියෙන්නේ මොනවද, කරන්න පුළුවන් මොනවද. දැන් පොහොට්ටු වෙනුත් මේ අපේක්ෂකෙක් දානවා කියන සුභාරංචිනවා කියන එක ඒක ඔබතුමාට අසුබයි නේද? නෑ ඉතින් ඕ අපිට කිසිම අසුබ ඕන තැනක ඕන අපේක්ෂකෙක් දාන්න කියන අද මේ රටේ ජනතාව මේ රටේ තියෙන ඡන්ද විශාල වශයෙන්ම විශාල තාම තීරණය කරලා නැහැ කාට ඡන්ද දෙන්න කියලා. අද ඊයේ රාත්‍රියෙන් පස්සේ මම හිතන්නේ විශාල ප්‍රමාණයක් තීරණය කරා කාට ඡන්ද දෙන්න කියන එක පිළිබඳව. පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ, නොදැම්මත් කිසි ගැටලුවක් නැහැ, දැම්මව නොදැම්ම අපිට කිසි ගාණක්වත් නැහැ. හැබැයි මෛත්‍රී පාලක් එක්කෙනෙක් දානවා කණ්ඩායමක් එකතු වෙලා.
ඕන තරන් දාන්න කියන්න අපේක්ෂකයෝ. මොකද මිනිස්සු තේරුම් ගන්න එක පාරක් අර කෝඩුකාරයෙකුට දීලා එක්ස්පීරියන්ස් ඉන්එක්ස්පීරියන්ස් පුද්ගලයෙකුට දීලා විඳපු දුක මිනිස්සු විඳින්න ආයේ කැමති නැහැ. අපේක්ෂක 100ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔය නායකයෝ ඔක්කොම ෆේල් වෙච්ච නායකයෝනේ නැවත මැතිවරණ දිල්ලන්නේ. කොයි තැනකද සක්සස් උනේ, සාර්ථක උනේ? ඔය එකම නායකයෙක් සාර්ථක වෙච්ච තැනක් කියන්නේ තමන්ගේ අමාත්‍යාංශ තුළවත් නැහනේ. නිකන් බඩු බෙදන්න පුළුවන්, නිකන් සල්ලි වලට එක්කෙනකින් අරන් එක්කෙනකින් දිදී තැන් තැන් වල ඇවිදින්න පුළුවන්. නමුත් දර්ශනයක් ඇතුව ඉදිරි සලස්මක් එක්ක රටක් නැගිටින විදිය ගැන කරන්න කිසිම නායකයෙක් මෙතන නැහැ. ඔය ඉන්න ලිස්ට් වල එක්කෙනෙක්වත්. පොහොට්ටුවට ඔබතුමා එහෙම කතාවක් කියන්නේ, පොහොට්ටුවේ කණ්ඩායම එකතුලාන මේ ජනාධිපතිවරයා, පොහොට්ටුවේ බහුතරයක් 90%ක් විතර ජනාධිපතිතුමාට තමයි සහයෝගය දෙන්නේ. ඔය 17 දෙනෙක් තමයි වෙන එක්කෙනෙක් ඕනයි කියලා කියන්නේ. 90%ක් ජනාධිපතිතුමාත් එක්ක ඉන්නේ. අද කතා කරලා බලන්නකො පොහොට්ටුවේ ඉන්න ජේසු නායකයින්ට, ඒගොල්ලෝ මේ දේශපාලන පරිණත අය. අඩු වැඩිකම් වලින් අඩුපාඩුවන් වැරදි ඇති, නමුත් දේශපාලන පරිණතභාවයක් තියෙන නිසා තමයි 90%ටත් වැඩි ඇත්තටම පොහොට්ටුවේ නායකයෝ සහ පොහොට්ටුවේ ඡන්දදායකයෝ තීරණය කළ තියෙන මේ සැරේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙන්න කියලා. ඒ තීරණය කළා ඉවරයි. අපි මේ කැම්පේන් උත් පටන් අරන් ඉවරයි. අපි දැක්ක අයියා සුභාරංචිය කියන මාධ්‍ය හැමුවේ වාඩි වෙනා පොහොට්ටුවේ ප්‍රබලයෝ දෙන්නේ ප්‍රසන්න රණතුංග ප්‍රතිවරයයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයයි. ඒ කියන්නේ ඔවුන් දෙදෙනා මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්සත් ජාතික පක්ෂයනේ. එක්සත් ජාතික පක්ෂයත් හවුල්කාර පක්ෂයක් පමණයි මේක. ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට මේ වර ප්‍රතිවරණයට එනවා. එක්සත් ජාතික පක්ෂයත් හවුල්කාර පක්ෂයක්, පොහොට්ටුවත් හවුල්කාර පක්ෂයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හවුල්කාර පක්ෂයක්, සජිබෙන් එන කැඩිලා එන ප්‍රමාණයත් හවුල්කාර කණ්ඩායමක්. ඒතකොට වාමාංශික වලින් කැඩිලා එන කට්ටියත් මේ හවුල්කාරයි. ඒ වගේම ජනතා විමුක්ති වෙනුවෙන් ගැලවිලා එන කට්ටියත් හවුල්කාරයි මේ සරේ. ඒ වුණාට දැන් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ කණ්ඩායම පොහොට්ටුව නියෝජනය කරන්න බෑ. ඔබතුමාලත් ඒක අනිවාර්යයෙන්ම එකතු වෙයි. බලන්නකො ඔබතුමා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරොත් මොකද වෙන්නේ කියලා. පොහොට්ටුව අපේක්ෂකයාට අප ගන්න හම්බෙන්නේ නැහැ. ඒ විශ්වාසයක් තියෙනවා පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් දැමුත් එයාලත් දන්නවා වැඩක් වෙන්නේ නැහැ කියන එක. පොහොට්ටුවේ බහුතරයක් 90%ක් ජනාධිපතිතුමාට සපෝට් කරද්ද කවුද? මොකද මේකේ මේ යථාර්ථය තේරුම් ගන්න එපා. නිකන් දාන්නම් වාලේ දාලි වරලා පොහොට්ටුවේ ජනතාවත් කියන්නේ රනිල් වික්‍රමසිංහ ඕනේ කියලා නේද? පොහොට්ටුවේ බිම්මට්ටමේ ජනතාවත් කියන්නේ රනිල් වික්‍රමසිංහ ඕනේ කියලා නේ, වෙන කෙනෙක් කියලා නෙමෙයිනේ. ඒ නිසා මේක වෙන විකල්පයක් නැහැ. නෑ මහින්ද මහත්තයත් බැසිලුත් එක්ක ජනාධිපතිතුමාට එතුමාලා සහයෝගය දෙනවා. තව කෙනෙක් දෙන්නේ කැටි සමාට වෙන මතයක. ඉතින් ඒගොල්ලු නොයෙකුත් දේවල් කියනවා. ඉතින් ඒ වුණාට විශේෂයෙන්ම මහින්ද මහත්තයා බැසිල් මහත්මයා ඇතුළු කණ්ඩායමත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහයෝගය දෙනවා ඕනේ කියන මතය තමයි ඉන්නේ. පොහොට්ටුවේ යම් නායකයෙක් විසින් කියපු කතාවකට මතකැටුමක් මිසක් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක නෙමෙයි මතකැටුම. නමුත් අද මේ මොහොත වෙනකොට ඒගොල්ලෝ එකට වැඩ කරනවා.